ආයුබෝවන්. අද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සිංහල අක්ෂර මාලාව පිළිබඳ තොරතුරු කීපයක් විමසන්නයි මේ සූදානම. අද අපි ගමකට යන්නයි සූදානම. මේ ගමේ නම අක්ෂර ගමේ. අක්ෂර ගම නැත්නම් අකුරු ගම. මේ ගමේ ගෙවල් දෙකක් තියෙනවා. එක ගමක් එක ගෙදරක නම සරගෙද. ඒත් එක්කම තවත් ගෙයක් තියෙනවා. මේ ගෙදර නම ව්‍යංජන ගෙදර. මේ ගෙදරට තවත් නමක් තියෙනවා, ගාත්‍රාක්ෂර ගෙදර කියලා. මේ ස්වර ගෙදර සමාජිකව ඉන්නවා 18 දෙනෙක්. මේ ගෙදර ටිකක් ලොකුයි. ඒ ගෙදර සමාජිකව ඉන්නවා 42ක්. හැබැයි මේ ගෙදර ඉන්න දෙන්නෙක් තමයි මේ වැට ගහන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙතන 40 දෙනයි ඉතුරුලා ඉන්නේ. අම්මා වැට ගහන්න ගිහින්. මේ ගෙදර ඉන්න සමාජිකයෝ ගැන විමසලා බලමු ඉක්මනට. මෙන්න ඉන්නව සමාජිකෝ මේකේ කා ච ට ත ප කියලා බොහෝම අහිංසකයෝ. තවත් ඉන්නව ගා ච ඩ ඩ බ කියලා අහිංසකයෝ කණ්ඩායම. 10 දෙනෙක් ඉන්නව අහිංසකයෝ. මේ අහිංසකව මැද්දට පයින්නවා නපුරු කුඩම්මලා. මෙයාලගේ නපුරු කුඩම්මලා කා ච ට ත ප. මෙයාලගේ කුඩම්මලා ගා ජ ඩ ද භ කියලා. මෙන්න මේ 20 දෙනා ගැන බලනවා. මේ අහිංසකයෝ ඉතාම නිශ්ශබ්දයි. මෙයාලා ශබ්ද කරන්න ශරීරයෙන් පොඩි ප්‍රාණයක් වැය වෙන්නේ. මේ 10 දෙනා ශබ්ද කරනකොට ශරීරයෙන් ඉතාම අල්ප ප්‍රාණයක් වැය වෙන නිසා එයාලට අපිට දරුවනේ කියනවා අල්ප ප්‍රාණාක්ෂර කියලා. මේ නපුරු කුඩම්මලා බොහොම ශක්තියක් වැය වෙනවා. ඝා ජ ඩ ද භ ඛා ච ඨ ත ප මහා ප්‍රාණයක් වැය වෙන නිසා මහා ප්‍රාණාක්ෂර කියලා එයාලට කියනවා. එතකොට මේ පවුලේ තවත් ඉන්නවා චුට්ටක් නහය ආබාධයක් තියෙන කණ්ඩායමක්. ඒගොල්ලන්ට අගෞරව කරන්න නෙමෙයි, නහය අමාරුවක්. එයාලට කතා කරනකොට චුට්ටක් මුක්කාන් ගතිය තියෙනවා. මේ බලන්න ng nya na na ma. නහයින් කතා කරන නිසා මේගොල්ලන්ට අපි කියනවා නාසික අක්ෂර කියලා. නැත්තම් නාසයට අණුව යන නිසා අනුනාසික කියලා කියනවා. තවත් නමක් තියෙනවා, පස්සේ නම කතා කරමු. දැන් මෙතන අක්ෂර 25ක් තියෙනවා. අද ප්‍රධාන වශයෙන්ම මේ අක්ෂර 25 තමයි ගැන තමයි කතා කරන්නේ. එහෙනම් අපි බලමු චුට්ටක් මේ අක්ෂර 25 ගැන. මේ අක්ෂර වල කියන පුතේ වර්ගාක්ෂර කියලා. මෙන්න මේ දැන් මේ පැත්තට බලන්න. මේ පැත්තට බලනකොට මේ ක ක ග ග ඟ වගේ අක්ෂර ගත්තාම මෙයාලට නායකයෙක් පත් කරගන්න ඕනේ. මේ නායකයෝ පත් කරගන්නේ මේ කණ්ඩායමේ නායකයා විදිහට මේ ක පත් කරගන්නවා. එහෙනම් මේ අක්ෂර පීරියේ නායකයා ක. ක වර්ගයේ අක්ෂර කියන්නේ ක ක ග ග ඟ. මේ පීලියේ නායකයා විදිහට ච පත් කරගන්නවා. එහෙනම් ච වර්ගයේ අක්ෂර කියන්නේ චච ජජන. ට වර්ගයේ අක්ෂර කියන්නේ ටඩ ඩඩන. ත වර්ගයේ අක්ෂර තත දදන. ප වර්ගයේ අක්ෂර පප බබම. ඒ නිසා මෙයාලට වර්ගාක්ෂර කියනවා. මේ වර්ගාක්ෂර අන්ත වෙන්නේ කෙලවර වෙන්නේ මෙතනින් නිසා මෙන්න මෙයාලට මේ නාස් පොලිමට තවත් නමක් තියෙනවා, වර්ගාන්ත අක්ෂර කියලා. එතකොට තවත් මේ පැත්තේ පොඩි කතා බහක් ඇහෙනවා. මෙතන යාළුව දෙන්නගේ කතා බහක් ඇහෙනවා. කමිනි රමණි දෙන්න. කමිනි රමණිගේ මූණේ මිරිස් ගාලා. රමණි කියනවා කමිනි තාම මූණ දනවා ඕම් කියලා. මොකද පුතේ කිව්වේ කමිනි තාම මූණ දනවා ඕම් කියලා. ඒක අපි බලන එහෙම කීවේ කියලා. මේ පේලියේ තියෙන අක්ෂර මම මේ කයන්නෙන් ගන්නවා කණ්ඨජ අක්ෂර කියලා. කණ්ඨජ අක්ෂර උගුරෙන් ඉපදෙන අක්ෂර. තායන්නෙන් මම ගන්නවා තාලුජ අක්ෂර. තල්ලෙන් ජනිත වෙන අක්ෂර චචජයි. මූ යන්නෙන් මම ගන්නවා මූර්ධජ අක්ෂර. මුදුනේ ජනිත වෙන අක්ෂර.
ඩයන්නින් මම ගන්නවා දන්ත ජ අක්ෂර දත්තරින් ජනිත වන අක්ෂර. ඕ යන්නින් මම ගන්නවා ඕෂ් ජ අක්ෂර. එහෙනම් උත්පත්ති ස්ථාන අනුව පුතේ කණ්ඩජ අක්ෂර කියලා කියන්නේ කකගගම, තාලුජ කියලා කියන්නේ චචජජන, මූර්ධජ මේ විදිහට උත්පත්ති ස්ථාන අනුවත් ඔයාලට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන වැටේ ඉඳන් කුකුලෙක් සින්දුවක් කියනවා. ස්වර 18කි, ව්‍යංජන 40කි, මැද අං අ දෙකකි, මුළු ඔක්කොම 60කි.